ආයි බෝන් එසේ ලික්විඩ් ගයිඩ් චැනල් එකත් එක්ක ඔයගොල්ලෝ එකතුලා තියෙන්නේ. අද අපි මේ වීඩියෝයෙන් කතා කරන්නේ පසුගිය සතියේ ගනුදෙනු සාරාංශය සහ සිදුවිච්ච සිදුවීම්. ඊට අමතරව නෙක්ස්ට් වීක් එකේ මොන වගේ තත්ත්වයක් අපිට දළ වශයෙන් බලා ගන්න පුළුවන්ද කියන කරුණු කාරණා ටික. හරි, එහෙනම් පසුගිය සතියේ දින පහක ගනුදෙනු සතියක් තමයි තිබුණේ. අගෝස්තු මාසේ 2 වෙනිදා ඉඳන් 6 වෙනිදා වෙනකම් ඕගොල්ලන්ට පේනවා ඒ කාලපරාසය තුළ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක 8120 ඉඳලා 8099 දක්වා 100.3ක අඩුවීමක් පෙන්වුවා. S&P/SL 20 දර්ශකයේ 3062 ඉඳලා 3056 වෙනකන් 0.02ක අඩුවීමක් පෙන්වුවා. ඉතින් මේ ඉන්ඩෙක්ස් එකේ අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ අපි දන්නවා තර්ස්ඩේ සිද්ධ වෙච්චි මාකට් එක පල්ලෙහා යෑම, එකපාරටම සිද්ධ වෙච්ච පල්ලෙහා යෑමක් කිනම් මොහොතක් නිසා. ඉතින් ගොඩක් අය ඇට්‍රිබියුට් කරේ මේක කොවිඩ් අලුත් තත්ත්වය නිසා ඇති වෙච්ච බොරියක් විදියට. නමුත් ඒක කන්ටිනියු වෙලා තිබුණා පහුගිය දවස් 5 6 තිස්සෙම. නමුත් එකපාරම තර්ස්ඩේ තමයි කොමාරි අන්තිමට මාකට් ඉම්පැක්ට් එක ආවේ. ඉතින් අපි දැක්කා ඊට පස්සේ ෆ්‍රයිඩේ ඊට පස්සේ තරමක වැඩිවීමක් තියෙනවා. නමුත් අපිට හරියටම කියන්න බෑ ඉතින් කොයි විදියටද නෙක්ස්ට් වීක් මූව් වෙන්නේ කියලා. දැනට එතකොට මෙන්න මේ තර්ස්ඩේ වෙච්ච කඩා වැටීමත් එක තමයි ඉන්ඩෙක්ස් එක නෙගටිව් තත්ත්වයකට මෙන්න මේ විදියට පත් වුනේ. මාකට් ටර්නෝවර් එක ගත්තොත් එහෙමනම් සතියේ 26 බිලියන් ලෙවල් එකකට ඇවිල්ලා තියෙනවා. ඊට කලින් සතියේ 13.7 බිලියන් ලෙවල් එකකින් දැන් 85% විතර වැඩිවීමක් මාකට් ටර්නෝවර් එකේ, ඩේලි මාකට් ටර්නෝවර් එකේ දෙකේම. ඉතින් මේකේ පෙන්නනවා පහුගිය සුමානේ සෑහෙන ලොකු ඇක්ටිවිටීස් මාකට් එකේ සිද්ධ වුණා කියන කාරණාව. විශේෂයෙන්ම අපි දන්නවා ලොකුවට එක්ස්පෝ ලංකාවල ට්‍රේඩින් සිද්ධ වෙයි සත්‍යත්ම පහුගිය සතිය. ඉතින් ඒකේ එක ගොඩක් රීටේල්, හයි නෙට්වර්ක් මේ දෙගොල්ලංගම ඉන්වෝල්වමන්ට් එක තියෙන කම්පැනි එකක්. ඉතින් ඒක ගොඩක් ඇක්ටිව් වුණා පහුගිය සුමානේ රිසර්ච් පැමිණීම සමගම. ඉතින් මේ කරුණුත් එක්ක තමයි මාකට් එක ගොඩක් පිබිදීමක් ඇති වුණේ, ඇක්ටිවිටි වැඩි වුණේ. නිසා ඇක්ටිව් සත්‍යයක් තිබුණේ පහුගිය සුමානේ. ඉතින් ගොඩක් බලපෑවා මෙන්න මේ ඩේලි ටර්නෝවර් එක වැඩි වීමට අන්නේ තත්ත්වය. ඉතින් ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ RSI එක 73.3 ඉඳලා 59 දක්වා ටෙක්නිකල් RSI එක 119.5කින් අඩු වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතුව තමයි අර තර්ස්ඩේ සිද්ධ වෙච්ච මාකට් කඩාගෙන වැටීම. ඉතින් ඒක නිසා සෑහෙන ඉන්ඩෙක්ස් වුණත් සෑහෙන ප්‍රමාණයක් පල්ලෙහාට ඇවිල්ලා තිබුණා ටෙක්නිකල් ඉන්ඩෙක්ස් වුණත් ඉන්ඩිසස් ටික වුණත්. ඉතින් ඒකේ ඉම්පැක්ට් එක සහ තමයි RSI එක අර හොඳ ස්ට්‍රෝංග් බයි තත්ත්වයක ඉඳලා නිව්ට්‍රල් තත්ත්වයකට ඩ්‍රොප් වෙලා ඊට පස්සේ අපි දැක්කා සිකුරාදා තරමක් දුර රිකවර් වෙනවා. ඒකේ ෆයිනල් අවුට්කම් එක උනේ පහුගිය සමානේ 119.5ක පහළ හැමක් ටෙක්නිකල් RSI එකකින්. ටොප් 10 මාකට් කැපිටලයිස් කම්පැනිස් ගත්තොත් පහුගිය සමානෙත් පළවෙනි 10 වෙනසක් තිබුණේ නැහැ. නමුත් අපිට පේනවා කොමර්ෂියල් බැංක් එකේ රෑන්කින් එක පල්ලෙහාට වැටෙනවා අපිට පේනවා. ඉතින් කොමර්ෂියල් බැංකේ රෑන්කින් පල්ලෙහාට අපි වැටෙන අපිට පේනවා. ඒ ඇරුණාම අනිත් කම්පනීස් වල පොසිෂන්ස් ඒ විදිහටමයි. නමුත් ප්‍රයිස් ඩ්‍රොප් එක අතින් ගත්තොත් එහෙම විශේෂයෙන්ම තර්ස්ඩේ සිද්ධ වෙච්ච මාකට් කඩා වැටීමත් එක්කලා LOLC එකේ ප්‍රයිස් රිඩියුස් වෙන 1.5 ටයිම්ස් 1.5%. එතකොට CTC වල ඩ්‍රොප් එකක් තියෙනවා, කමර්ෂල් බැංක්, විස් රිලීස්, නෙස්ලේ මේ කම්පැනිස් ඩ්‍රොප් එකක් තියෙනවා. නමුත් පොසිටිව් සයිඩ් එකට අපිට එක්ස්පෝ ලංකා වල 12.5ක ප්‍රයිස් ගේන් එකක් බලා ගන්න පුළුවන්. එතකොට NIFL එකේ පොඩි ගේන් එකක් තියෙනවා. එතන ඩයලොග් 1.7% වල ගේන් එකක් තියෙනවා. ඩයලොග් රිසල්ට්ස් ආවා, හොඳ රිසල්ට් එකක් ඉෂු කරා එක්ස්පෝ ලංකා වගේම. මම කතා කරන්න ඉස්සරහ ඩයලොග් රිසල්ට් එකක් පොඩ්ඩක්. එතකොට බිල් එකත් 30 සෙන්ස් වලින් ඉන්ක්‍රීස් වෙලා 4.8% ප්‍රයිස් ගේන් එකක් ලබා ගත්ත පහුගිය සුමානේ ටොප් 10 කම්පනීස් වල. එතකොට හොට් ස්ටොක්ස් ටික ගත්තොත් එහෙම මම මෙතන කතා කරනවා ෂෙයාර්ස් 20ක් ටෙක්නිකල් RSI එක පැත්තෙන්, ටෙක්නිකල් පැත්තෙන්. ඉතින් ඔයාලට පේනවා ෂෙයාර්ස් 5ක් කැරෙන්න අනිත් සේරමල් වල
ශ්‍රේයාස් වල RSI එක පල්හැෑමක් පේන්න තියෙනවා. ලොකුවට පල්හැෑමක් පේන්න තියෙනවා. ඉතින් බිල් එකේ පෑන් ඒෂියා බැංක් HNB 3 එක ෆාම්ස් රිචඩ් පීරිස් ඇරුණාම අනි සේරවල් වල පල්හැෑ කියලා තියෙනවා RSI එක. හෙවි ට්‍රේඩ් ෂෙයාස් ගත්තොත් එහෙම විශේෂයෙන් මේ ටයිල් සෙක්ටකේ RCL ලංකා ටයිල් ලංකා වෝල්ට වගේ ෂෙයාස් වල පල්හැෑමක් අපිට පේන්න තියෙනවා. එතකොට ඊට අමතරව බැලුවොත් මේ LOLC ගේ RSI එක සෑහෙන වැටෙන. මොකද අපි දැක්ක LOLC ගේ Thursday රුපියල් 30ක විතර price reduction එකක් තියෙනවා. එතකොට ACL වල ලකු RSI ගේ drop එකක් තියෙනවා. Axis Engineering වලත් ඒ හා සමානවම 30ක විතර RSI drop එකක් තියෙනවා. ඉතින් මේකෙන් පෙන්නන්නේ පහුගිය සතියේ ප්‍රධාන shares වල ගණනාවක technical RSI එක පල්ලෑව කියන්නේ market එකේ buy පැත්තට වඩා sell පැත්තට තිබිච්ච තත්ත්වයක් තිබුණා කියලා තමයි අපිට පෙන්නන්නේ අනිත් උත්සාහවල. නමුත් එක්ස්පෝ ලංකා ගත්තොත් එහෙම එක්ස්පෝ ලංකාවල ඇක්ටිවිටීස් සෑහෙන තත්ත්වයකට තිබුණා. RSI එක පල්ලෙහාට ගියා වුණත් නමුත් ඇක්ටිවිටීස් තියෙන තිබුණා. ඒ නිසා තමයි අපි කතා කරන්නේ මාකට් ටර්නෝවර් එකට ලොකු කන්ට්‍රිබියුෂන් එකක් ලැබුණේ. පහුගිය සුමාන ඉන්ඩෙක්ස් වොලටිලිටි එක හදුවොත් අපි ඩේටා සෙට් එකේ ඉන්නේ මෙන්න මේ විදියටයි. දින පහේ highest point එක අපිට ලැබෙන 8274, lowest point එක ලැබෙන 8977. එතකොට මෙන්න මේ data sets 15 average එක අපිට ලැබෙන 8143. ඒක ඊට කලින් සුමානෙ කියන්නේ ජූලි 26 සහ 34 සුමානේ average එක උණු 8123ට වඩා වැඩි වීමක් තියෙනවා. ඒ පැත්තෙන් positive side එකක් තියෙනවා. closing index එක negative වුණාට average index value එක gain එකක් මෙතන පේන්න තියෙනවා. එතකොට රේන්ජ් එක ගත්තොත් එහෙම කියන්නේ පරාසය 297ක් ඒකක වාර්තා වෙලා තියෙනවා. ඒක ඊට කලින් සුමාන 144 වගේ දිගුණයක් විතර වැඩි වෙලා තියෙන තත්ත්වයක් තමයි පේන තියෙන්නේ. ඒකෙන් පේනවා පහුගිය සුමානේ කොච්චර වොලටයිල් මාකට් එකක් සිද්ධ වුණාද කියලා, විශේෂයෙන්ම අන්තිම දවස් දෙකේ සිදුවෙච්ච කරුණු කාරණාත් එක්කලා. එතකොට ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එකත් සිය ඒකක 89ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකෙන් පැහැදිලිව පේනවා ඉන්ඩෙක්ස් ස්ටෑන්ඩඩ් ඩිවිෂන් divided by average يعني index volatility එක 1.1 දක්වා වැඩි වීම පැහැදිලිව මෙන්න මේ පරාසය සහ standard deviation එකේ වෙනස් වීමෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ market එකේ තිබිච්ච risk එක පහුගිය සුමානේ market risk එක සෑහෙන ප්‍රමාණයකින් ඊට කලින් සුමානේට වඩා 100%කින් කිව්වොත් නිවැරදි වැඩි වෙලා තියෙනවා මෙන්න මේ data set එක අනුව. exchange data ගැනත් පොඩ්ඩක් ටච් කරොත් එහෙම 199.9 තමයි තාමත් තියෙන්නේ 6 ඕවර්. ඉතින් 199.9 කියන ලයින් එකේ දිගින් දිගටම එක්ස්චේන්ජ් රේට් එක තවමත් පවත්වාගෙන යන ආකාරයක් අපිට පේන්න තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපිට හිතන්න පුළුවන් දැන් ණය ගිවුවටත් පස්සේ, ණය වාරි ගිවුවටත් පස්සේ තාම මේ තත්ත්වය තියෙනවා කියන්නේ next 3-4 months වලත් මේ තත්ත්වය මේ විදිහටම continue වෙයි කියලා අපිට බැල වශයෙන් පුරෝකථනයක් කරගන්න පුළුවන් මේ ට්‍රෙන්ඩ් එක අනුව. හොඳයි, next week එකේ මොන වගේ තත්වයක්ද අපිට expect කරන්න පුළුවන් වෙන්නේ කියලා තමයි දැන් ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. All share price index එකේ chart එක කියන්නේ මෙන්න මේ විදියට. ඉතින් ගිය සුමානේ මම කරපු weekly market summary එකේ මම කිව්වා dark cloud cover එකක් ඇවිල්ලා තියෙනවා. හොඳ positive green candlestick bar එකකට පස්සේ red bar එකක් ආපු නිසා ඉතින් මේක නිසා අවිශිතතාවයක් ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් Monday to Wednesday market එකේ මෙන්න මේ පළවෙනි බාස් තුනම Monday to Wednesday green bars තමයි record වුණේ. ඉතින් market එක bullish තත්ත්වයකට ඉතාමත්ම හොඳට ගියා. නමුත් ඊට පස්සේ ඕගලන්ට පේනවා මේ Thursday වෙච්ච market panic එක Thursday නිසා ඒ කඩා වැටි නිසා ඒක bullish තත්ත්වය ඊට පස්සේ තරමක් bearish තත්ත්වයකට පත් වුණා වගේ තමයි අපිට පේන්නේ. ඒකට හේතුව පැනික් එක මත පදනම් වෙලා සිද්ධ වෙච්ච මාකට් එකේ සෙල් ඔෆ් එකක් තමයි උනේ. ඉතින් ඒ Thursday වෙච්ච bearish pattern එකත් එක්කලා සෙල් ඔෆ් එකත් එක්කලා උගලන්ට පේනවා RSI නැත්නම් MACD, එතකොට stochastic oscillator මේ හැම indication එකක්ම indicator එකක්ම ලොකුවට weak වෙලා buy පැත්තෙන් bearish පැත්තට මාරු වෙලා තියෙනවා කියලා උගලන්ට මෙතන පේනවා. එතකොට ගත්තොත් එහෙම එතකොට මේකට අනුව පහුගිය සුමානේ ඉවර වෙච්ච තත්ත්වයට අනුව ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක 8330 රෙසිස්ටන්ස් එකකින් එළියට මූව් වෙලා නෙක්ස්ට් රෙසිස්ටන්ස් ලෙවල් එකට යන ගමනක තමයි තිබුණේ. මොකද
මම කතා කරා හොඳ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ලැබිලා තියෙනවා හොඳ රිසල්ට්ස් ඉෂු කරලා තියෙනවා. ඉතින් ඒ ගමන තමයි පටන් ගත්තේ. ඉතින් ඒක හැබැයි කොහොම හරි තර්ස්ඩේ ආප් පැනික් එකත් එක්කලා අන්නේ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වුණා වගේ තමයි අපි දැක්කේ පහුගිය සුමානේ. ඉතින් කොහොම වුණත් ඊට පස්සේ ගවර්න්මන්ට් එක ක්ලැරිෆයි කරලා තියෙනවා ලොක්ඩවුන්ස් නෑ. නමුත් අපි වෙන වෙන රෙස්ට්‍රික්ෂන්ස් වලට ගිහිල්ලා මේක කන්ට්‍රෝල් කරන්න යනවා කියලා මේ ස්ප්‍රෙඩ් එක. ඉතින් ලොක්ඩවුන් එකකට නෑ කියලා තමයි කිව්වේ. ඉතින් නමුත් ඉන්වෙස්ටර්ස්ලා තාමත් මම හිතන්නේ ඒගොල්ලන් ඉන්නේ දෙලොවක් අතර වගේ වෙන්න පුළුවන්. මොකද සෙල් කරනවාද බයි කරනවාද මාකට් ඩිරෙක්ෂන් එක මොකක්ද නෙක්ස්ට් වීක් එක වගේ වෙන්නේ කියලා ඒක පැහැදිලිව නිශ්චිතතාවයක් නැති තත්ත්වයක වෙන්න පුළුවන්. තාමත් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නේ. ඉතින් දැන් තර්ස්ඩේ මෙන්න මේ තර්ස්ඩේ රෙඩ් ලොකු රෙඩ් බාර් එක පොයින්ට් 190 කට රෙඩ් බාර් එකකට පස්සේ පොයින්ට් 90 කට ග්‍රීන් බාර් එකක් ඇති වුණා කියලා අපිට හරියටම කියන්න බෑ. මන්ඩේ වෙද්දිත් මේක මේ විදිහටම යයි කියලා. නමුත් මන්ඩේ මේ වගේම තවත් ග්‍රීන් බාර් එකක් ඇති වුණොත් පොයින්ට් 100 එක වගේ ග්‍රීන් බාර් එකක් ඇති වුණොත් මන්ඩේ අපිට හිතන්න පුළුවන් මෙන්න මේ ඩිස්රප්ෂන්ස් වුණු නැත්තම් බාධා ඇති වුණු මෙන්න මේ ට්‍රෙන්ඩ් එක ආපහු රෙසියුම් වෙයි කියලා. ඉතින් අපි හරියටම ෂුවර් නෑ. ඉතින් මන්ඩේ බලන්න ඕන මාකට් එකට මොන වගේ තත්ත්වයක් එයිද කියලා. ඉතින් මන්ඩේ මේක ආපහු රෙඩ් පැත්තට පත් වුණොත් ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් දල වශයෙන් නෙක්ස්ට් වීක් එකෙත් මේ කොවිඩ් නිසා අදාළව මේ පැන්ඩමික් එක නිසා අදාළව වෙන පැනික් තත්ත්වය මාකට් එකේ තවදුරටත් දින කිහිපයක් හෝ සතියක් හෝ එකමාරක් විතර පවතී කියලා අපිට හිතන්න පුළුවන්. මන්ඩේත් මේක ආපහු රෙඩ් පැත්තටම ගියොත් නමුත් ට්‍රෙන්ඩ් රිවර්සල් එකකට නම් මන්ඩේ අනිවාර්යෙන්ම මන්ඩේ ග්‍රීන් බාර් එකක් පැමිණිය යුතුමයි. පොයින්ට් තව 100ක විතර වගේ එහෙම මොහොතේම අපිට හිතන්න පුළුවන්. මොකද එතකොට 2 ග්‍රීන් බාර්ස් දෙකක් තමයි අපිට සෙට් වෙන්නේ රෙඩ් බාර් එකට පස්සේ. ඒක බුලිෂ් කන්ඩිෂන් එක නැත්නම් ට්‍රෙන්ඩ් රිවර්සල් එක නැත්නම් බුලිෂ් කන්ඩිෂන් එක තත්ත්වයක්. ඉතින් මන්ඩේ ලැබෙන බාර් එක තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ අපිට මූණ දෙන්න සිද්ධ වෙන්නේ තවදුරටත් තාවකාලික විය හැකි බෑරිෂ් පැටර්න් එකක්ද නැත්නම් අපි අර අපේ SPI ගේ 8350 වගේ තියෙන නෙක්ස්ට් රෙසිස්ටන්ස් එකට යන ගමනක්ද යන්නේ කියලා අපිට තීරණය කරන්න පුළුවන් වෙයි නෙක්ස්ට් වීක් එකේ. ඒතකොට මාකට් ඉන්ඩිසෙස් සහ මාකට් එකේ ටෙක්නිකල් ඇස්පෙක්ට්ස් එක මෙන්න මේ වගේ තමයි පහුගිය නෙක්ස්ට් වීක් එක අපිට අවධානය යොමු කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම අවධානය යොමු කරනවා තවත් අපිට ආපු ප්‍රධාන රිසල්ට්ස් කීපයක්. මේ කාගිල්ස්ලා අපි දන්නවා කලින් කොරෝනා වෛරස් ලොක්ඩවුන් එකේට වඩා මේ කොරෝනා වෛරස් ලොක්ඩවුන් එකේ පීරියඩ් එකේ ඒගොල්ලෝ කොච්චර ඉම්ප්‍රූව් වෙලාද කියලා ඔයගොල්ලන්ට පේනවා. රෙවෙනියු එක 129 වැඩි වෙලා තියෙනවා. ප්‍රොෆිට් ෆෝ ෂෙයාර් හෝල්ඩර්ස් 142න් ඒගොල්ලෝ ග්‍රෝ කරන් තියෙනවා මිලියන 508ක් වෙනකම්. මේ තියෙන හේලිස් MGT එතකොට එහෙම නැත්නම් හේලිස් ෆැබ්‍රික් මම මේක වීඩියෝ එකකුත් කරලා තියෙනවා ඉන්වෙස්ටර්ස්ලා ફોકસ කරන්න කියලා. මේක එක්ස්පෝර්ට් වෙන්නේ කම්පැනි එකක් බලන්න කන්සොලිඩේෂන් එකට පස්සේ ෆස්ට් ෆිනෑන්ෂියල් රිසල්ට් එක මෙන්න මේ වෙලාවේ තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. 140ක රෙවෙනියු ග්‍රෝත් එකක් එක්ක ප්‍රොෆිට් එක 164කින් වැඩි වෙලා තියෙනවා. අපි දැක්කා ෆ්‍රයිඩේ මේ රිසල්ට් එකත් එක්කලා කොච්චර පොසිටිව්ලි ඉන්වෙස්ටර්ස්ලා මේ ෂෙයාර් එකට රියැක්ට් කරනවාද කියලා. එතකොට මේ තියෙන ඩයලොග් 125ක රෙවෙනියු ඉන්ක්‍රීස් එකක් කරන් තියෙනවා ක්වාටර් ඔන් ක්වාටර්. එතකොට ප්‍රොෆිට් එකත් 100ක වැඩි වීමක් තියෙනවා 2.3 මිලියන් ටු 4.6 බිලියන් වෙනකම්. ඊට පස්සේ ටෙක්සස් ජර්සිත් එහෙමයි TJ ලංකාවත් එහෙමයි හොඳ රෙවෙනියු ග්‍රෝත් එකක් ගන්න. මොකද ඒගොල්ලන්ට කිව්වා ගිය සැරේ පැන්ඩමික් එකේ රෙවෙනියු ඉම්පැක්ට් වුණාට ඒගොල්ලෝ රෙසිලියන්ට් විදියට ඇඩැප්ට් වෙලා තියෙන කන්ඩිෂන්ස් වලට ඒගොල්ලෝ රෙවෙනියු 119ෙන් ග්‍රෝ කරද්දී ලොස් මේක් කරපු ක්වාට එක 100කටත් වඩා වැඩිපුර 311 මිලියන් ප්‍රොෆිට් ඒගොල්ලෝ මේට් කරලා තියෙනවා. වටවල ගත්තොත් සිග්නිෆිකන්ට් රිසල්ට් එකක් 44ක රෙවෙනියු ගේන එකක් තියෙනවා ඉයර් ඔන් ඉයර්. ප්‍රොෆිට් එකත් 78කින් ඒගොල්ලෝ වර්ධනය කරන් තියෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට ප්ලාන්ටේෂන් සෙක්ට් එකේ පොසිබල් රැලි එකක් වෙන්න පුළුවන් ඉදිරි සතිවල මේ වගේ මේ ට්‍රෙන්ඩින් එක අපිට පෙන්වන්න එහෙම දෙයක් විය හැකියි. ටෝකිය සිමන් බැලුවොත් මම මගේ අන්තිම අප්ඩේට් එකෙන් ටෝකිය සිමන් ගැන මම පොඩ්ඩක් කිව්වා පොඩි පොඩි කන්සර්න්ස් ටිකක් තියෙනවා ප්‍රොෆිටබිලිටි ගැන කියලා. ඒක ඉදර මෙතන අපිට පැහැදිලිව පෙන්ලා තියෙනවා රෙවෙනියු එක 136කින් ටෝකිය සිමෙන්ට් වල ග්‍රෝ වුණාට ඔපරේටින් ප්‍රොෆිට්ස් අඩු වීම සහ එක්ස්පෙන්සස් ප්‍රශ්න නිසා 157ක් දක්වා ප්‍රොෆිට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. මේක ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. හරි එහෙනම් බොහොම ස්තුතියි. මේක තමයි අද මට කියන්න තියෙන අප්ඩේට් එක. ඔයි තවත් වීඩියෝ එකක් ඔයගොල්ලන් හම්බෙනම් ආයේ හැමෝටම ජය. හැමෝටම වූ ස්තුතියි.